මේසා විශාල අනතුරකට රටපත් කරලා තියෙද්දී PCR කරන්න එපා කියලා කිව්ව බලධරයා කවුද? එයා ඒ බලධරයා කාටද බග කියන්නේ? ජනතාවට නෙමෙයිද? ජනතාවගේ බදුමල මුදල් වලින් පඩි ගන්න කෙනෙක් නෙමෙයිද? කවුද ඒ නරුම මානසිකත්වයේ තියෙන බලධරයා? PCR කරන්න එපා කියලා කියන්නේ සමහර ප්‍රදේශවල. ඊයේ අපි මාධ්‍ය වලින් දැක්කා මේ වෙනකොට ලංකාවේ සිරුම දිස්ත්‍රික්ක වලින් කොරෝනා රෝගීන් හමු වෙන පටන් ගන්න තියෙනවා කියලා. මේවා කියන්නේ අපි නෙමෙයි. වෛද්‍ය අංශයේ මේ කෙරෙහි අවධානයෙන් මේ කෙරෙහි සුපරීක්ෂාවෙන් කටයුතු කරන අය නිලධාරි බලධාරි. එතකොට උන් කියනවා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම දැන් කොවිඩ් රෝගීන් හමු වෙන පටන් අරගෙන තියෙනවා කියලා. කොවිඩ් රෝගීන් හමු වෙන්නේ නිකන් මූණට මූණද? නිකන් ඇවිල්ලාද? මම කොවිඩ් රෝගීන් කියන්නේ. PCR කරලා අපයා ගන්නවා. එතකොට මේ උපුල් රෝහණ මහත්මයාට කවුද කිව්වේ PCR කරන්න එපා කියලා? දැන් මේක තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේ ආණ්ඩුව අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා මේ බලධාරියෝ. අපේ ජීවිත උන්ට තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. උන්ට බලයට එන්න ඕනාම අපිව අන්දලා නලවලා අපිව සුරතල් කරලා අපෙන් ඡන්දේ ගන්නවා. උන්ගේ බලය රැක ගන්න බැරි වුණාම ඒකට බාධාකාරී වුණාම අපිව මරා දමනවා. අපි අහන්නේ ඒක අපි මරා දමනවා. ඒක නිසාද PCR කරන්න එපා කියලා කියන්නේ? PCR තමයි කරන්නම ඕන එක. PCR කිරීමෙන් තමයි ලංකාවේ කොච්චර මේක වෙයත් වෙලා තියෙනවද, මොන ප්‍රදේශයක තියෙන්නේ, යන ගහනෙන් 100ට කීයකට තියෙනවද ආදී සියලු තොරතුරු හොයා ගන්න පුළුවන් කම තියෙනවා. මොකෙන්ද හොයන්නේ? මිනිස්සු ඇවිල්ලා කියනවද මට කොවිඩ් කියලා. එහෙම කියන්නේ නැහැ. ඒ නිසා මේ උපුල් රෝහණ මහත්මයාගේ ප්‍රකාශය හරි බරපතලයි. මම හිතන්නේ ඒ සම්බන්ධව සෑහෙන අවධානයක් යොමු කරන්න මේ මාව හොයාගෙන ඉන්නේ නැතුව උපුල් රෝහණ මහත්තයගෙන් අහන්න ඕන. ඔබතුමා අහන්න කිව්වේ ඇයි කියලා. රටට කියන්න ඕන කම තියෙනවා. රටට කියන්න ඕන කම තියෙනවා. කවුද මේ PCR කරන්න එපා කියන බලධාරය? අපි දැක්ක ඊයේ වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ සුවත් සමරවීර මහත්මයා බොහොම සැහැල්ලුවේ, කිසිම ප්‍රශ්නයක් නැහැ, බොහොම චාම්ම හරි සරල නිකන් මේ හෙම්බිස්සාවක් පැතින ආකාරයට වගේ ස්වභාවයෙන් තමයි ඔහු මාධ්‍ය සාකච්ඡාවේ කරුණ දැක්වේ. මම දැක්ක මාධ්‍යවේදියෙක් අපි රටම දැක්කා මාධ්‍යවේදිනියක් සැහෙන සංවේදී වහනවා ප්‍රශ්න. මේ දැන් මිනිසුන්ට මායя මේ පේන පටන් ගන්න තියෙන මිනිසුන්ගේ ජීවිත මේ විනාශ වෙන්නේ. මේව සම්බන්ධව හැම තැකීමක් වගකීමක් නැද්ද? ආදී ලෙස. හැබැයි ඔහු උත්තර දෙන්නේ ඔහු හරි ඔහු තියෙන කෙනෙක් උඩ පැන්නට තප්පු ලැම්මට වැඩක් නැහැ. තත්වය මේකයි කියලා කියනවා. මේ කාටද කියන්නේ? මේ රටේ මාධ්‍යම ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? මේ රටේ බලධාරීන්නේ? ඔය කටට වැටෙන දේක් බලන් ඉන්න වගේ ඔයගොල්ලෝ කියන කක් විතරක් අහගෙන ඉන්නේ කියලා කියන්නේ. ජනතාවට මේ ඇත්ත කාරණේ කියන්න ඕනේ නැද්ද? මේ තප්පුලන්නේ කවුද හරහා? එතකොට මේ කියන්නේ මාධ්‍යවේදිනිය දාද්දි මේ කතිය හරක් මේ ප්‍රශ්න කරන ගොනු කියලාද මේ කියන්නේ? මෙච්චර උදව්කමක් කොහොමද ආවේ සුද සමරවීර මහත්තයාට? කාගේ හයියකින්ද එහෙම උදව්කමක් එන්නේ? ඔහුට පරිගෙවන්නේ කවුද? වෙන රටකින්ද? ලංකාවේ මිනිසුන්ගෙන් නෙමෙයිද මේ මැරෙන, මේ කැලෙන, මේ පහසුමක් නැති මේ මිනිසුන්ගෙන් නෙමෙයිද පරි දෙන්නේ? ඔහුට එහෙම චන්දිකමක් එන්න ඔහුට කොහොමද ආවේ? කවුද ඔහුට උඩින් ඉඳලා ඒ බලපෑ ඒ හයිය දෙන කෙනා? එහෙමයි ජනතාවට ගොනු කියන්නේ උඩ පැන්නට. එහෙමද? එතකොට මාධ්‍ය ඔයගොල්ලෝ ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට කියන කහම ඉඳලා හොඳයි සාදු කියලා යන්න ඕන. මුකුත් අහන්න ඕන නැහැ. ඒ එහෙමයි ස්වාමීනි කියලා යන්න ඕන. ඒ නිසා මෙහෙම උද්දච්ච නිලධාරීන් කොහොමද මේ සමාජය සූපත් කරන්නේ? ජනතාවගේ හැමෝටම දැන් මම මුලින් පටන් ගත්තේ මාර්යාගේ සෙවණැලි පේනවා. අපේ ඉසරුදින් මාර්යාගේ සෙවණැලි පාවෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. එංගලන්ත කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් ඉන්දියාව හරහා ලංකාවට ආව කියලා අප්‍රේල් මාසේ 8 වෙනිදා දැනගෙන තියෙනවා. හැබැයි අප්‍රේල් මාසේ 8 වෙනිදා දැනගත්තට මේකත් පාසු ප්‍රහාරය වගේමයි. පාසු ප්‍රහාරය සම්බන්ධව මේවයි කියලා සමානකම පුදුම එකක්. පාසු ප්‍රහාරය සම්බන්ධව කෙලවරක් නැතුව බුද්ධි අරස තොරතුරු දෙද්දි ඒ ගැන මෙලොව වගේ වැඩක් නැතුව සද්ද නැතුව හිටිය කවුරු. ප්‍රහාරය එළ වෙන දවසේ උදෑසනත් මේ කාරණාව මේ දැන් අහවල් වෙලාවට මේ විදිහට පුපුරනවා කියලා. නමුත් සද්ද නැති වෙන්නේ. ඒ වගේ අප්‍රේල් මාසේ ඒකයි මං කිව්වේ මේ අප්‍රේල් මාසෙක දින අපි මරා දමන මාසෙද කියලා. අපිට කියන්න ඕන බලදරේ. පාලකයෝ කියන්න ඕන. ඒ නිසා අප්‍රේල් මාසේ 8 වෙනිදා ලැබිච්ච තොරතුරු සම්බන්ධව මොකද්ද රටට දීපු පණිවිඩය? රටට එවැනි වෝනින් එකක්, එවැනි අවධානම් සහගත පණිවිඩයක් දුන්නද? අවුරුදු සමයේ ජනතාව හොයේ සිටින් ජනතාවගේ පීඩණයෙන් තමයි. හැබැයි රටක වගකීම් තියෙන්නේ. ජනතාව පීඩණය ඉන්න නිසා ඔන්නේ ගේට්ටු ඇරලා දානවා. එහෙමද? එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ වගේ අනතුරක් තියෙනවා. මේ වගේ වෛරස් ප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා. ඒක දැන් හැදිරෙන ඉඳකම් තියෙනවා. ඒකේ තියෙන මාරාද්දිකම් මෙහෙමයි. ඔය දැන් කියන කරුණු කියන්නේ 155ක ඉඩක් තියෙනවා මැරෙන්න. 150ක වේගකින් මේක පැතිරෙනවා. මෙයා දිලස මේ ඒ විස්තර කියන්න බෑ කියලා ඔය දැන් ෆෝන් වලට කෝල් එකක් ගත්තත් ඇහෙන්නේ අපිට කොවිඩ් අනතුරු අගවන නිවේදන. ඒ තත්ත්වෙට ගේන්න බෑ. රටකට වග කියනවා.
එක්සා මේ වගේ උද්දච්ච නිලධාරීන් සහ මේ රාජ්‍යතන්ත්‍රයේ බලධාරීන් මේ ජනතාවගේ ජීවිත සතෙක් දිගානටවත් නොසලකා බර්බරන් විගානටවත් වටිනකමක් නැති තත්ත්වයට පත් කළා. මේ කරන්නේ මහා සාහසික අපරාධයක් කියලා සමාජයේ කියනවා. මේ වෙලාවේ අපටත් මේ ප්‍රශ්න කරන්න හිතෙනවා, මේ කරන්නේ විශාල අපරාධයක්. මේ සැලසුම් සිතාමතා සාමාජ්‍ය ලෙස මනුෂ්‍ය ඝාතන සිද්ධ කරන්න පරිසරය හදනවාද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. එහෙම කරන්නේ මොන අපරාධ මොකද්ද කරපු වරද මේ රටේ ජනතාව? මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ නැද්ද? ජනතාව ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච පාලකේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.